මොකද අනේ මූණ අද අපේ ගෙදරට හොර පන්නනවා කියලා නිවුස් වලටවත් කිව්වද ගයේෂා ළඟදී ඉඳන් මොනවද අනේ මේ කියන විකාර කතා විකාර මොනවද අම්මා විකාර මේක මාරේ වැඩන්නේ අම්මලාට තාත්තලාට කීකරු වෙනකොට අම්මලා හිතනවා ඒක විකාරයක් කියලා සුදු මැණිකේ හොයා පොඩි කාලේ මොනවා හරි ඉල්ලන්නේ එකපාරයි දෙවෙනි පාර කාත් එක්කවත් කතා නොකර පැත්තකට වෙලා ඔහේ ඉන්නවා තුන්වෙනි පාර අඬනවා හතරවෙනි පාර ඔයා කරන්නේ අපි හැමෝම අකමැති දෙයක් දැන් අම්මෝ කියන්නේ මං තාමත් මේ මෝඩ ළමයා කියලාද නෑ නෑ ඔය උස් මහත් වෙලා හොඳට හැදිලා තියෙනවා හැබැයි බුද්ධිය නම් එතනමයි අම්මා මට කියන්නේ අර මනුස්සයා රකමැති කියලා තාතර ගිහලා කියන්නේද අනේ මට නම් බෑ අම්මට ඕන නම් ගිහලා කියා ගන්න එකයි තියෙන්නේ සුදු මැණිකේ ඔයා මොනවත් කියන්න ඕනේ නැහැ මට දැනගන්න ඕනේ මෙච්චරයි ඔයා මේ මිනිහට කැමති උනේ අපිට රිදවන්නද නැත්නම් තාත්තගෙන් පරිගන්නද කියලා අම්මා තාත්ත මට හොයිපු මිනිස්සු අතරේ මේ මනුස්සයා හොඳයි මට හොඳයි මං දන්නේ එච්චරයි ඒ කියන්නේ ඔයා මේ මනුස්සයාට කැමති නැහැ එහෙමනේ ඇයි මං කැමති කෙනා මරි කරන් අම්මලමට අවසර දෙනවද අම්මේ මේ නිකන් උත්තර නැති ප්‍රශ්න අහන්න එපා ජීවිතේට මූණ දෙන්නේ කොහොම හරි හිත හදාගත්තාම ඒකත් වැරදි කියලා ඔප්පු කරන්නද හදන්නේ සංවිධානාත්මක අපරාධ දෙන්න පුළුවන් නම් මම ලබන ලොකුම සතුට තමයි ඒක මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. මේ වතාවේ කවුද ටාගට් කරලා තියෙන්නේ? ඔයසතුමා ඉන්වෙස්ට්මන්ට් එකක් මුවාවෙන් මිනිසුන්ට බොරුවට ණය දෙනවා කියලා ලොකු ජාවාරමක් කරගෙන මම මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඒක අල්ලගන්න තමයි. ගුඩ්. අපිටත් එහෙම තොරතුරු ලැබිලා තියෙන්නේ. හැබැයි මිනිස්සු මේකට ඇක්ෂන් එකක් ගන්න මැලි වෙනවා. විශේෂම කාරණාව තමයි මේකට මාට් වෙලා ඉන්නේ වයිෆ්ලා. මේගොල්ලෝ මේ හැම දෙයක්ම කරන්නේ හස්බන්ඩ්ලාට හොරෙන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයසිතුමා. වයිෆ්ලා කැමති නැහැ මේ පිළිබඳව හස්බන්ඩ්ලා දැනගන්න. අන්න ඒකයි. ආ හරි. මේ මිනිහා කවුරු වුණත් සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ හීනෙක්. මේ මෙහෙ මේ අපි වත් එක්ක ඉන්නවා. Thank you guys. මම කෝල් එක දෙන්නම්. ඩාමර්. බේබී විසල් දෙක අපි නම්බර් 1. හැබැයි දර්ජන වලින් නම් අඩුවක් නැහැ. මොනේ ගුරු දර්ජන ගණන් ගන්න එපා දෙන්න. අපි අපේ වැඩේ කරගෙන යමු. ඉච්චර. බොස අපි පඩි වැඩි කරලා දීමනායමත් හොඳට දාලා දියෝ. හලෝ චාමර මාත්‍යා නම්බර් එක දාලා තියෙන්නේ Thank you deliver දැන් තමයි අපේ මිෂන් එක පටන් ගන්නේ මේ නම්බර් එකෙන් පුළුවන් නම් අපිට මොකක් හරි හොඩුවක් අපා තරහ අවසර මැතිණියනි වයිනාඩි 12න් මං උතර. නෑ 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 මේ මෙතනට එන්න එපා. අන්න බලන්න. අපි කොච්චර කිව්වත් අපි බොළඳ නෑ කිව්වත් පොඩ්ඩක් පරක්කු වුණ ගමන් කලබල වෙනවනේ. අනේ අරවින්ද මං කියන දේ අහන්නකෝ තරහ නෙමෙයි කියන්නේ. අපේ මාමා ඇවිල්ලා මෙතනට. ආ ඒ කියන්නේ මට රිටර්න් එක දෙන්න වෙන්නේ නේ මං කියන්නේ ඇත්තනේ. නියමයි නේද? අපි මාමාත් එක්ක කතා කරමු. මං කැමති වාගේ මාමා අඳුර ගන්න. අනේ මේ අරවින්ද ප්ලීස් මං
මාමේ මේ මං අර මගේ යාළුවෙක් කින්නේ අර හිරුණි කියලා එයා එනකම් මෙතනට වෙලා හිටියේ මං වගේ ඇහුවේ නෑනේ ඔයා කවුරු වෙනකන් දින්නේ මොන වටද ඉන්නේ කියලා මං ඇහුවේ නෑනේ හැබැයි දුවේ ඔයා වැරදි වෙලාවක වැරදි කෙනෙක් හම්බ වෙන්නලා ඉන්නවනම් මට ඒක දැනෙනවා මාමේ මේ සුදුමැණිකේ මම මේ කියන්නේ අපි මේ කතාව ඉවර කරමු කියලා මොන කතාවද ඔයාගේ ඔයාගේ අම්මගේ ඔයාගේ තාත්තගේ කතාව මන් දැයිගෙන හිතන්නේ නැහැ මම්මේ අනිත් එක එයාල දැන් මට ගොඩාක් ආදරේ කරනවා ඇත්ත හැමදේම ඇත්ත හැබැයි සුදුමැණිකේ ඒ අය තාම දන්නේ නැහැ ඔයා එයාගේ දුව කියලා දැන් මට එහෙම දැනගන්න ඕනේ නැහැ මාමේ සුදුමැණිකේ ඒ ළමයාගේ තාත්තා තාත්තෙක් නැති දුවෙක් ගෙදර එක්කන් එනවට කැමති වෙයිද එහෙම නැත්තම් ලංකාවේ ජනප්‍රිය ගායකයාගේ දුව එයාගේ පුතා කසාද බඳිනවට අකමැති වෙයිද මේක එක පොඩි කාරණාවක් විතරයි මතක තියාගන්න නිරංජන් කියන්නේ කොල්ලෙක් කොල්ලෙකුට ඕන ගේමක් ගහන්න පුළුවන් හැබැයි සුදුමැණිකේ ඔයා කෙල්ලෙක් මතක තියාගන්න ඔයා කෙල්ලෙක් බය වෙන්න එපා මේ මාම ප්‍රශ්න විතරක් අරගෙන ආවේ නැහැ මේ මාම ළඟ උත්තරෙත් තියෙනවා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා සුදුමැණිකේ මේ මාම ළඟ උත්තරේ තියෙනවා ඔයාට තියෙන්නේ මං කියන විදිහට වැඩ කරන එක විතරමයි මගේ නම්බර එකට ඊසි කැෂ් කරන්න කියලා SMS එකක් දාලා තියෙනවා මේ අපරාධකාරයා මං කවුද කියලා දැනගෙන මාව කොටු කරන්න කියලා හිතාගෙන කරපු වැඩක්ද I won. Oh, ඒ සෝමේ මේ ඔයයි දැන් පියා හොඳේ ඔයයි පිම්පියා නොවි වැඩේ ලකේට දෙන්න ඕනේ මොක ඔයයි දන්නෝනේ මේ ගොතට මුදලාල් ළඟ තියන්නේ සුළුපටු ධනස්කන්ධයන් නෙමෙයි අරිය යකෝ මලයා මොනව කිනවද බම් මේ අපි රජ වෙන්න හදන වෙලාවේ ඕන සංග්‍රාමයක් කරමු බම් අනිත් එක ඔයයි මේ නිකමටවත් දෑවැද්ද නම් අමතක කරන්න එපා අරිය සෝමේ මොකෝ මේ ඔයයි දන්නෝනේ දැන් මේ මේ හම්බෙන්න තියෙන දෑවැද්දටත් එක්ක අපි දෙන්න හොඳට ණය වෙලා ඉන්නේ හොඳේ අමතක කරන්න එපා දෑවැද්ද ඔබ බයෙන් දෙපා කිසි දෙයකට මෙන්න මෙහෙම වැඩි සිද්ද වෙන හරි දැන් බැරි වෙලා හරි දෑවැද්දට මොන හරි හුරස්පරයක් උනොත් තාම වැඩි වෙදිම වෙන්නේ නැහැ හොඳ වැඩි ඔයයි ආ පාත්තා ගන්නත් බෑනේ අනේ ඉන්වෙස්ට්මන් කෝල්ල ඉන්න ඉන්න හෙලෝ ආයිබන් සුබ දවසක් මනියෝනි ඉන්වෙස්ට්මන් මේ නාරදද නාරද මම මේ චාමර කතා කරන්නේ ආ හොඳ වැඩේ මේ ඔයයි මේ අලු ඔයයිට කො මේ 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 අයගේ නම්බරේ මේ ඔයයි මේගේ ලෝන් එකක් අත්ගත්තයි මම ඔයාලට මේ මේ ඉන්වෙස්ට්මන්ට් නම්බරේ දීලා නෑනේ හොරා වගේ ගන්න මට මේ කොහෙන්ද ඔයා ගත්තේ නාරද එහෙනම් උඹයි මේක රන් කරන්න යා උඹලා එකපාරක් එකතු වෙලා මගේ ආදරෙත් එක්ක සෙල්ලම් කරලා මට එක නැති කරලා දෙන්න දැන් උඹලා මේ පාර හදන්නේ මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරලා මගේ ජීවිතේ නැති කරලා දාන්න ආ උඹයි බලමු නාරද ඒ ආලු මේ ඒ ඒ චාම මේ යාලු වැඩේ තියලානේ මොකද බා නෑ බන් සෝමේ මේ බිස්නස් එකේ මොකක් හරි අවුලක් වෙලා තියෙනවා පොඩ්ඩක් ඉන්නව බලන්න
හරිද? මට කරන්න දෙයක් නැහැ. උඹ අපත වැඩ හින්දා මට මගේ ජීවිතේ නැති කරගන්න බෑ. උඹට සරයක් කිව්වනේ. දැන් උඹ හදන්නේ මගේ රස්සාව නැති කරන්න. බැවිල මම මිත්‍ර දෝහියෙක් යකෝ. ඒ හොඳ වැඩේ මොනවයි ඔය මේ තොඩන්නේ මේ පිස්සු කතා නෑ. මොන මගුලක් කියන්නේ? කවුලක්? ලොකු අවුලක්. මගේ මුකුත් අහගන්න නැතුව කරුණාකරලා ෆෝන් එක තියපන්. තියපන් ෆෝන් එක. පවන් ළමයනේ මොකද මේ මෝටර් සයිකලේ කුත් කකුල් දෙකස් එකහගෙන කාගෙද ඕක මේ මගේම තමයි මාත්‍යා වැද බෝ මගේ බටන් වලින් ඔක්කොම තියෙන්නේ නේ නලාව හොඳයි හොඳයි රූපසිංහා අර උයනගේ එකාට ගියපන් හොඳ බීම වීදුරුවකුයි කේක් විස්කෝතුයි ලෑසි කරන් එන්න මහත්තෙක් ඇවිල්ලා ඉන්නවා කියලා මේ ඒ මහත්තයා ආවෙන් පස්සෙම කියන්නේද අපි මුදලි මහත්තයෝ මොකද්ද ඒ මහත්තයා ආවෙන් පස්සෙම කියන්නම් අපි මුදලි මහත්තයෝ මේ ඉන්නේ ඒ මහත්තයා තමයි ඇයි යකෝ දෙපයින් නැගිටලා දෑතේ වීරියෙන් හරි හම්බ කරලා බයික් එකක් අරගත්තු කෙනා මහත්තෙක් නෙවෙයිද මට ඔය හේවිසිකාරයෝ නලාකාරයෝ පෙන්වන්න බෑ තේරුණානේ ගිහිල්ලා කියපු එක කරහන්කෝ මේ ඉන්නේ මහත්තයා පලයන් පලයන් හරිෂෝ නගින්නම් ඈ නෝකයි මුදලාලි මහත්තයා ඇත්තෝ තත්තේ ඒ දෙන තාත්තයි පුතයි නෙවෙයි ඒ දෙන යාළු මං දැක්ක මේ මගුල් ඇඳුම් කුලියට ගන්න තැන කරත් ඒ දෙන්නත් එක්ක යනවා වීඩියෝ එකේ දැක්කනේ මහත්තයා එතකොට ඔය ළමයා කියන්නේ අපේ නාරද පුතා බුරුකාරයෙක් වංචාකාරයෙක් කියලාද විකාර කතා කරන්න එපා විකාර කතා කරන්න එපා මෙතන තේරුණා මුදලාලි මහත්තයාට මං බොරුවක් කරන්නේ නැහැ මුදලාලි මහත්තයා මා විශ්වාස නැත්තම් මුදලාලි මහත්තයාම ගිහිල්ලා බලන්න මේ නාරදර ගෙයක් තියෙනවද ඔෆිස් එකක් තියෙනවද කියලා මහත්තයා බලන්න ළමයා මේ කවුරු හරි මොන හරි කිව්වම ඒක එකපාරට විශ්වාස කරන වර්ගයේ එකෙක් නෙමෙයි මේ ගොතටුව මුදලාලි අපි ඒව බලා ගන්න අපි ඒව හොයා ගන්න ඔය ළමයා කලබල නොවී ඉන්නකෝ දැන්ම කරන්න ඒක නැත්තම් ගයිෂන්ස්ගේ ජීවිතේට හානියක් වෙයි මට ප්‍රශ්නයක් නෑ ඒව මම බලා ගන්නම් කිව්වනේ දැන් මොකද මේ බීම අපේ මහත් කාටද බීම මේ මහත්යට කොයි මහත්යට මේ අපේ මහත්යට මේ මහත්යට නෑ මෙතන දැන් මහත්තුරු නෑ අර එනවා මෙතන මහත්තුරු ඔක්කොම ගියා අපි ඔය බලා ගන්නත් තිබුණා නෑ මොනාද මොනාද හොයාගත්තේ අර අපේ තාත්තට පෙන්වුවේ මොනවද ආ දැන්වත් මම මැරි කරන්න පුළුවන් කියලා හිත හදාගෙනද ආ නෑ ගයිස් මිස් මං තාම දුක් විඳිනවා මිස්ටර් හොඳ කෙනෙක් හම්බෙයි මොන විකාරයක්ද ඔයි මේක මගේ ජීවිතේ තමුන්ට අයිතියක් නෑ කියලා හිතනවා නම් කරුණාකර මගේ ජීවිතෙන් අයින් වෙලා යනවා ආයේ පැත්ත පලාත ගන්න එපා යනවා ඉතින් යනවායි Thank you.
Thank you.